සීයට තුන් හාරසීය ගුණයකින් විදුලි බිල දෙපාරක් වැඩි කරලා මේ වෙනකොට දරා ගන්න බැරි විදුලි බිලක් තියෙනවා. වහාම විදුලි බිල අඩු කරන්න. ඒ වගේම රාජ්‍ය සේවකයා පෞද්ගලිකන් සේවකයා මේ සියලු දෙනාට බලපාන පොලී අනුපාත වැඩි කරලා ණය වාරික ඉහළ ගිහිල්ලා තියෙනවා. පොලී අනුපාත අඩු කරන්න. ඒ වගේම මේ රටේ රාජ්‍ය දේපළ විකුණන වැඩේ කරනවා. අනිත් පැත්තෙන් ජීවන වියදම 60 70කට වැඩි වෙලා බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවක දීමනාවක් නැහැ. රාජ්‍ය සේවකයන් පෞද්ගලිකන් සියලු දෙනාට රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන්න. ඒ වගේම අසාධාරණ බදු ගහලා මේ රටේ වැඩ කරන පන්තියේ පඩිය කොල්ල කන්න. මේ ආණ්ඩුව IMF යෝජනාවලට නතු වෙලා IMF යෝජනා අනුව පඩි කොල්ල කන්න කියන අපු බදු යෝජනා සංශෝධනය කරන්න. ඒ වගේම විශ්‍රාම වැටුප් කප්පාදු නවත්තන්න. අනිත් පැත්තේ මේ රටේ සුබසාධන කප්පාදු කරන සුබසාධන කප්පාදු නවත්තන්න. විශ්‍රාම වැටුප් 2016 සිට රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප් කප්පාදු කරන්න ආණ්ඩුව මේ වෙනකොට යෝජනා කරලා තියෙනවා. මේ ක්‍රියාමාර්ගවලට එරෙහිව සමස්ත වැඩ කරන පන්තිය හෙට දවසේ පාරට එනවා. වරාය, දුම්රිය, ඒ වගේම සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, රජයේ සේවා, පෞද්ගලිකාංශ සේවා, ඒ වගේම මේ රටේ සියලු රාජ්‍ය පෞද්ගලික වතුවල සේවකයන් හෙට දවසේ මේ වැඩ වර්ජනය සමග සම්බන්ධ වෙන කටයුතු කරලා තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා මේ වැඩ වර්ජනේ පළවෙනිදා අපි සියලු දෙනා ඒකාබද්ධව පටන් ගත්තා. ඒ වගේම 15 වෙනිදා වෙනකොට සංකේත වැඩ වර්ජනයක් දක්වා අපි මේ ගෙනල්ලා තියෙනවා. තව දුරටත් මේ වැඩ කරන ජනතාව පීඩාවට පත් කරපු මේ ක්‍රියාමාර්ගවලට, මේ යෝජනාවලට, මේ ඉල්ලීම්වලට කන් දෙන්නේ නැත්නම් මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අපිට ඉදිරියේදී මේ ආණ්ඩුව ජනතාවට කන් නොදෙන ආණ්ඩුවක් නිසා සමස්ත ජනතාවත් සමග එක්ව ඉදිරියට ගෙන යාමට අපි කටයුතු කරනවා. ඒ නිසා රනිල්ලට රාජපක්ෂලාට කියනවා ආසාවට නෙමේ මිනිස්සු වැඩ වර්ජන කරන්නේ. ඔයගොල්ලෝ චක්‍රලේඛන ගැහුවට, ගැසට් ගැහුවට, නිවාඩු අවලංගන කරනවා කියලා කිව්වට මේ වැඩ වර්ජනේ නැවතින්නේ නැහැ. හෙට දවසේ මුළු රටම ජනතාවත් එක්ක එකතු වෙලා මේ ජනතා ඉල්ලීම් වලට, වැඩ කරන ජනතා ඉල්ලීම් වලට මේ සාධාරණ වැඩ වර්ජනය කරනවා. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මේ ආණ්ඩුවේ පීඩනයට මේ වැඩ කරන ජනතාවගේ අරගලය සමග අත්වැල් බැඳ ගන්න. එය මේ ආණ්ඩුවේ පීඩනයට එරෙහි සමස්ත ජනතාව සමග අත්වැල් බැඳගත් ක්‍රියාමාර්ගයක් දක්වා ගෙන යන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. අපේ ඉල්ලීම් වලට කන් දුන්නේ නැත්තම් කියන කාරණේ අපි අවධාරණය කරලා මේ ආණ්ඩුවට කියනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.